ආයුබෝවන්, අද අපි කතා කරන්නේ අට ශ්‍රේණියට අදාළ පාඩමක් වන ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි කියන මාතෘකාව. මේ පාඩම යටතේ අද අපි දීර්ඝව සාකච්ඡා කරනවා ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි මොනවද, ඒ වගේම එම ක්‍රියාවලි නිසා ශාකයට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. මොනවද මේ ජෛව ක්‍රියාවලි? ඇත්තටම ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය, පරිවහනය, උත්සේදනය, බින්දු දෙය, ශ්වසනය, මෙන්න මේ වගේ ජෛව ක්‍රියාවලි සමූහයක එකතුවක් ශාකයක් තුළ සිද්ධ වෙනවා. මෙන්න මේ ශාකයක්, ඒක නිසා අපි සලකනවා ජීවත්වයෙන් යුතු ජීවියෙක් කියලා. එහෙනම් පුතේ, අන්න ඒ ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි කියන මාතෘකාව යටතේ අපි මුලින්ම කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කුමක්ද කියලා. ඇත්තටම මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මිහිපිට ජීවත්වන සියලුම ජීවීන්ගේ, ඒ වගේම ජීවීන්ට අත්‍යවශ්‍ය වන ශක්තිය ජනනය කරන ප්‍රධානතම ක්‍රියාවලිය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේක සිද්ධ වෙන්නේ ශාකයක, ශාක සෛලයේ, ඇත්තටම හරිතප්‍රද තුල. එතකොට මේ හරිතප්‍රද සූර්යාලෝකයෙන් අවශෝෂණය කරන සූර්ය ශක්තිය භාවිතයෙන් කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම ජලය අමුද්‍රව්‍ය කරගෙන ඔබට පෙනෙනවා ශාකය තුල, ශාක සෛල තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන මූලිකම ඵලය තමයි ග්ලූකෝස්. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙනව දුවේ පුතේ හොඳින් මතක තියාගන්න, අපද්‍රව්‍යයක් විදියට, ඒ කියන්නේ ශාකයට අපද්‍රව්‍යයක් විදියට හැදෙනව ඔක්සිජන්. ඒක නිසා එම අපද්‍රව්‍ය පූටිකා විවර ඔස්සේ ශාකය පිට කරලා දානවා. එතකොට මේ ඔක්සිජන් තමයි ප්‍රධානම අපද්‍රව්‍ය විදියට අපි සලකන්නේ. එහෙනම් ශාකයක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය වන අමුද්‍රව්‍ය ඇහුවොත් කාබන් ඩයොක්සයිඩ් වායුව, ඒ වගේම ජලය තමයි ප්‍රධානම අමුද්‍රව්‍ය යුගලය. එතකොට හැදෙන ප්‍රධානතම ඵලය විදියට අපි සලකන්නේ ග්ලූකෝස්. එතකොට සෑදෙන අපද්‍රව්‍ය බයි ප්‍රඩක්ට් එක විදියට ඔක්සිජන් අපි සලකනවා. එහෙනම් ශක්ති ප්‍රභවය ඔබ දන්නවා සූර්යාලෝකය, එහිදී හැදෙනවා ග්ලූකෝස්. එහෙනම් මේ ක්‍රියාවලිය තමයි අපි ප්‍රභා සංශ්ලේෂණය කියලා හඳුන්වන්නේ. ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවනකොට ඒ අවශ්‍ය සාධක, එම සාධක ලබාගන්නේ කොහොමද කියලා තමයි අපි දැන් බලන්නේ. ඔබ දන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව, වායුගෝලයේ තියෙන ප්‍රතිශතය ඔබ දන්නවා 100:0.03. මේ 100:0.03ක් විදියට තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය මෙන්න මේ පූටිකා විවර ඔස්සේ ශාකයේ අභ්‍යන්තරයට ලබා ගන්නවා. එතකොට මේ තියෙන පූටිකා විවර ශාකපත්‍රයේ උඩු අපිචර්මයේ, ඒ වගේම යටි අපිචර්මයේ දැක ගන්න පුළුවන්. එතකොට වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව පූටිකා විවර හරහා ලබා ගන්නවා. මේ තියෙන කාබන් ඩයොක්සයිඩ්, එහෙනම් වායුගෝලයේ සිට පත්‍රවල පූටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍රය තුළට ගමන් කරනවා. ඒ වගේම ජලය. ජලය කියන්නේ ඔබ දන්නවා H2O. එතකොට මේ H2O ශාක මුල් මගින් පසේ සිට මූලකේශ තුළට ජලය අවශෝෂණය කර ගැනීමක් සිද්ධ කරනවා. එතකොට ශාකයේ ඔබ දන්නවා සෛලම පටකය ඔස්සේ තමයි මෙම ජලය ඉහළට කඳ දිගේ ගමන් කරලා ශාක පත්‍රයේ ශාක සෛල තුල තියෙන හරිතප්‍රද දක්වා පැමිණෙන්නේ. එහෙනම් සෛලම පටකයත් මතක තියාගන්න, ජලය ගමන් කරන්නේ සෛලම පටකය ඔස්සේ. ඒ වගේම හරිතප්‍රද, නැත්නම් හරිතප්‍රද තුල අන්තර්ගත සූර්යාලෝකය අවශෝෂණය කරන ක්ලෝරොෆිල් වර්ණක. හරිතප්‍රද කියන්නේ කොළපැහැති වර්ණකයක්. එතකොට මේ කොළපැහැති වර්ණකේ හරිතප්‍රද කොටසේ
කොළපැහැති වර්ණක වෙන ක්ලෝරොෆීල් ඒ ක්ලෝරොෆීල් බී කියන වර්ණක ප්‍රධානම යුගලය අන්තර්ගත වෙනවා. එතකොට ඒවා මගින් සූර්යාලෝකය අවශෝෂණය කරනවා. ඒවගේම ඒ තුළ ජනනය කරනවා ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර. එතකොට ඔබ දන්නවා සූර්යාලෝකය සූර්ය ශක්තිය තමයි මෙලෙස අවශෝෂණය කරලා ආහාර නිපදවන්න අත්‍යවශ්‍ය වෙන්නේ. එහෙනම් අවශ්‍ය සාධක යුගල කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ වගේම ජලය. අභ්‍යන්තර සාධකයක් විදිහට හරිත ප්‍රද හඳුන්වන්න පුළුවන් ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්යාලෝකය. බලන්න පුතේ මේ තියෙන්නේ පූටිකා විවරයක්. එතකොට මේ වගේ පූටිකා විවර දැක ගන්න පුළුවන් වෙන්නේ ශාක පත්‍රයේ උඩු අපි චර්මයේ ඒ වගේම යටි අපි චර්මයේ. උඩු අපි චර්මයේ තියෙන පූටිකා විවරයක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවම මෙන්න මේ විදිහට දිස් වෙන්නේ. එතකොට මේ පූටිකා විවරය මේ තියෙන පූටිකා විවරය මේ පූටිකා විවරය හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයේ සිට පත්‍රය ඇතුළට පැමිණෙනු. ඒ වගේම අපද්‍රව්‍යයක් විදියට පිට වෙනවා ඔක්සිජන් වායුව. එතකොට මේ පාඩමට පැමිණි ඔබ මේ පාඩම බලනකොට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟ පාඩම ලබා ගන්න අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ අතර වෙළඳ දැන්වීමක් ගියොත් ඒ වෙළඳ දැන්වීමත් දිගටම බලන්න. දැන් අපි බලමු ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පිළිබඳව. එතකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ජෛව ලෝකයේ මේ මිහිපිට සතුන්ගේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වන ශාකමය ක්‍රියාවලියක් තමයි ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන ආකාරය අපිට වචන සමීකරණයක් විදියට මෙන්න මේ විදියට දක්වන්න පුළුවන් පුතේ. කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කිරීම ජලය ඊතලය ආලෝක ශක්තිය නැත්නම් සූර්යාලෝකය කියලා මෙතන සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම හරිතප්‍රද ඒක තමයි අභ්‍යන්තර සාධකය කියලා අපි සලකන්නේ. ඒ වගේම ප්‍රධාන ඵලය ග්ලූකෝස් හැදෙන ප්‍රධානතම ඵලය තමයි ග්ලූකෝස්. ඒ වගේම අපද්‍රව්‍යයක් විදියට ඔක්සිජන් සෑදීම සිද්ධ වෙනවා. එහෙනම් ඒ මතක තියාගන්න මේ ක්‍රියාවලියේදී. දැන් මේක අපිට මෙන්න මෙලෙස ලියන්න පුළුවන් CO2. ඒ වගේම ජලය අපිට හඳුන්වන්න පුළුවන් H2O කියලා. H2O. ඒ වගේම ඊතලය ආලෝක ශක්තිය හරිතප්‍රද ග්ලූකෝස් C6යි H12යි O6යි. එතකොට මේ තියෙන්නේ ඔක්සිජන්. එහෙනම් මේ තියෙන්නේ මේ විදියට අපිට ලියන්න පුළුවන් පුතේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සමීකරණයක් මගින් මේ විදියට දක්වන්න පුළුවන්. මෙය ඔබගේ අටවස් ශ්‍රේණියට සඳහා නැති වුණත් 10 11 ශ්‍රේණිවලදී අපි ඉදිරියේදීත් සාකච්ඡා කරනවා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අපිට සංක්ෂිප්ත කරලා මේ ආකාරයට දක්වන්න පුළුවන්. දැන් අපි බලමු ශාක පත්‍රයක ප්‍රභා සංශ්ලේෂණයේදී අපි කිව්වා ග්ලූකෝස් හැදෙනවයි කියලා. ඇත්තටම ශාකයක් ප්‍රභා සංශ්ලේෂණය කරාම ග්ලූකෝස් ජනනය වෙනවා. මේ හැදෙන ග්ලූකෝස් පුතේ හොඳින් මතක තියාගන්න ටික වේලාවකට පස්සේ හැදුන ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වෙනවා. පිෂ්ඨය බවට පත් වෙනවා. එතකොට මේ හැදෙන පිෂ්ඨය ශාකයේ අනිකුත් කොටස් වලට පරිවහණය කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම ගබඩා කිරීමක් සිද්ධ කරනවා. එහෙනම් ශාකයේ ඇතැම් ස්ථානවල පත්‍රයේ ඒ වගේම කඳේ ඵලවල පිෂ්ඨය අන්තර්ගත වෙනවා. එහෙනම් ශාක පත්‍රයක අපි පිෂ්ඨය පවතිනවද නැද්ද කියලා සරල පරීක්ෂණයකින් අපි ඔප්පු කරන්න හදන්නේ. එතකොට අපි බලන්නේ ග්ලූකෝස් සඳහා පරීක්ෂණයක් සිද්ධ කරන්නේ නැහැ. ටික වේලාවකට පස්සේ ජනනය වුණු ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වන නිසා ශාකපත්‍රයක පිෂ්ඨය පවතිනවද නැද්ද කියලා තමයි අපි මුලින්ම බලන්නේ.
එහෙනම් මේ සඳහා අවශ්‍ය වෙනවා අපිට මෙන්න මේ වගේ ඇටවුම් යුගලක්. තෙපාව, බන්සන් දාහකය, ඒ වගේම ඔබ දන්නවා දැලක්, කම්බි දැලක්, ඒ වගේම බීකරයක්. මේ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරපු ශාකයකින් කඩාගත් ශාකපත්‍රයක්. මේක පළවෙනියෙන්ම කරලා තියෙන්නේ ජලයේ මේ විදියට හොඳින් තැම්බීම සිද්ධ කරනවා. එතකොට මේ ශාකපත්‍රයේ පිෂ්ඨය තීද නැද්ද කියලා අපි පරීක්ෂා කරන්න හදනකොට මේ ශාකපත්‍රය මුලින්ම ජලයේ තැම්බීම සිද්ධ කරනවා. බලන්න. තැම්බීම සිද්ධ කරලා ඉන් පසුව මේ ශාකපත්‍රය අපිට මධ්‍යසාර තුල තැම්බීම සිද්ධ කරනවා. මේ තියෙන්නේ මධ්‍යසාර අඩංගු පරීක්ෂක නලය. ඒ වගේම මේ තියෙන්නේ මධ්‍යසාර තුල ගිල්වන ලද ජලයෙන් තම්බන ලද ශාකපත්‍රය ඔබට පෙන්වනවා. ඉන් පසුව මේ ශාකපත්‍රය තෙතමාත්තු කරලා, ඒ කියන්නේ ජලය ඉවත් කරලා, ඉන් පසුව මෙයට මෙන්න මේ රූපයේ විදියට අපි එකතු කරනවා දුඹුරු පැහැ අයඩින්. එතකොට පුතේ මේ ශාකපත්‍රයේ පිෂ්ඨය අන්තර්ගත වෙනවන දුඹුරු පැහැ අයඩින් ඔබ දන්නවා පත් වෙනවා තදනිල් හෝ දම් පැහැට බවට. එහෙනම් තදනිල් හෝ දම් කියන වර්ණ දෙකෙන් එකක් අපිට දැක ගන්න පුළුවන් නම් අපි දන්නවා ඒ ශාකපත්‍රයේ පිෂ්ඨය අන්තර්ගත වෙනවයි කියලා. එතකොට මෙතන එක පැහැයක් මතක තියාගන්න, තද නිල් පැහැය. මේක සාමාන්‍යයෙන් කළු පැහැයට හුරුවට තමයි ලැබෙන්නේ. දම් පාටට වැඩිය සාර්ථක පිළිතුරක් තමයි අපිට සඳහන් කරන්න පුළුවන් තද නිල් පැහැය කියලා. එතකොට තද නිල් පාට තමයි ප්‍රධානම වර්ණ විපර්යාසය විදියට අපි සඳහන් කරන්න ඕන. එහෙනම් තද නිල් පැහැය ලැබීම සිද්ධ වෙනවා. එහෙනම් එම ශාකපත්‍රයේ පිෂ්ඨය තියෙනවයි කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඇයි පුතේ අපි ජලතාපකයක මෙන්න මේ විදියට ජලයෙන් තැම්බීම සිද්ධ කරේ? ඔබ දන්නවා මේ තියෙනවා ශාකසෛලයේ ශාකසෛලයක් තුල අන්තර්ගත වෙනවා මෙන්න මේ විදියට හරිතප්‍රද. මේ තියෙන ශාකසෛලය මෙන්න හරිතප්‍රද. මේ මං අඳින්නේ හරිතප්‍රදය. එතකොට මේ තියෙන හරිතප්‍රදය අපිට මුලින්ම වර්ණ විපර්යාසය බලාගන්න කරදරයක්, බාධාවක් ගෙනවිත් දෙනවා. ඒක නිසා මේ සෛලය අපි අජීවී කරන්න ඕන. මේ සෛලය අජීවී කරනකොට මේ සෛලය බිඳිලා හරිතප්‍රද එළියට පැමිණෙනවා. එතකොට මේ ශාකපත්‍රය අජීවී කරගන්න තමයි අපි ජලයෙන් තැම්බීම සිද්ධ කරන්නේ. එහෙනම් එය හොඳින් මතක තියාගන්න. ඊළඟට මේ ශාකපත්‍රය අපිට පුළුවන් මධ්‍යසාරයේ තම්බන්න. ඇයි පුතේ මධ්‍යසාරයේ තම්බන්නේ? මෙන්න මේ වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ හරිතප්‍රදය තිබුණොත් බාධාකාරී වෙනවා. වර්ණ විපර්යාසය නිවැරදිව ගෙනවිත් දෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ හරිතප්‍රදය මධ්‍යසාර තුල දිය කරගන්න තමයි මධ්‍යසාර තුල බහා අපි තැම්බීම සිද්ධ කරන්නේ. එහෙනම් මේ හරිතප්‍රදය මධ්‍යසාර තුල දිය වෙනවා. ඒක නිසා තමයි මධ්‍යසාර භාවිතා කරන්නේ. එවිට වර්ණ විපර්යාසය බලාගන්න පහසුයි. එතකොට හරිතප්‍රද නිසා පත්‍රය කොළපාට වෙලා තියුණා. දැන් හරිතප්‍රද සියල්ලම මධ්‍යසාර තුල ඔබ දන්නවා දියවීම නිසා පත්‍රය සුදු පැහැ බවට පත් වෙන්න ඕන. බලන්න පුතේ, සුදු පැහැ පත්‍රයක් Tamanට දිස් වෙනවා. එතකොට මධ්‍යසාර ඔබ දන්නවා ගිනි ඇවිලෙන සුළුයි. වහා ගිනි ගන්නවා. මේ හේතුවෙන් මධ්‍යසාර මේ විදියට ජල තාපකයක තියලා තමයි අපි රත් කිරීම සිද්ධ කරන්නේ.
ඒ වගේම වර්ණ විපර්යාසයත් හොඳින් මතක තියාගන්න දුඹුරු පැහැ අයඩීන් තද නිල් හෝ තද කළු පැහැයකට වගේ හැරීම සිද්ධ වෙනවා. එහෙනම් දුඹුරු පැහැ තද නිල් බවට පත්වීම සිද්ධ වෙනවා. අවසානයේ නිගමනය කරන්න පුළුවන් තද නිල් අපිට ලැබුණා නම් ශාකපත්‍රයේ පිෂ්ඨය ඇත. ඒ කියන්නේ පිෂ්ඨය හැදුණයි කියන්නේ ඔබ දන්නවා ග්ලූකෝස් හැදිලා තිනවා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය මේ දිශාවට සිද්ධ වෙලා තිනවා. එහෙනම් ශාකපත්‍රය ආහාර නිපදවලා. දැන් අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී ඵලයක් විදියට පිටවන ඔක්සිජන් වායුව පිළිබඳව. ඇත්තටම ඔක්සිජන් වායුව පිටවෙනවද? අපි බලන්න යන්නේ ඒක. ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් හැදෙනවද? එහෙනම් ඔබ දන්නවා මේ සඳහා අපි ගන්නවා ජලජ ශාකයක්. මොකද පුතේ ජලජ ශාකය? අපිට ජලජ ශාකයක් විදියට හයිඩ්‍රිල්ලා, වැලිස්නීරියා වගේ ශාකයක් ගන්න පුළුවන්. එතකොට මේකට අපිට අඹ ගන්න බැරිද? පුළුවන්. බැරි නෑ. හැබැයි අපිට ලේසියෙන් ඔක්සිජන් වායුව හෝ ඒ පිටවන වායුව ප්‍රභා සංශ්ලේෂණයේදී පිටවන වායුව එකතු කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒක නිසා තමයි අපි ජලජ ශාකයක් යොදාගන්නේ. එතකොට මේ ජලජ ශාකය ජලයේදී ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරලා ඔක්සිජන් වායුව හෝ ඒ වායුව පිටකිරීම සිද්ධ වෙනවා. එතකොට එය අපිට එකතු කරගන්න පහසුයි. ඒක නිසා තමයි අපි ජලජ ශාකයක් යොදාගන්නේ. එතකොට ජලජ ශාකයක් විදිහට හයිඩ්‍රිල් අපිට යොදාගන්න පුළුවන්. මේ විදිහට අපිට සෙටප් එක හදලා මෙතන පුතේ අපි පළවෙනි අවස්ථාවේදී මේ සෙටප් එකේ තියෙන්නේ තනිකරම මේ පරීක්ෂක නලය ජලයෙන් පිරීලා තියෙන්නේ. මේ විදිහට ජලයෙන් පිරීලා තියෙන්නේ. මේ උඩටම ජලයෙන් පිරීලා. එතකොට මේ ජලයෙන් පිරුණු මේ ඇටවුම මෙන්න මේ විදිහට තියෙනවා. ඊළඟට ඔබ දන්නවා දහවල් කාලයේදී මෙයා දැන් මෙතන තියෙන හයිඩ්‍රිල්ල ප්‍රභා සංශ්ලේෂණයක් කරනවා. ප්‍රභා සංශ්ලේෂණය කරනකොට වායුවක් පිට වෙනවා. වායුව ක්‍රමයෙන් ඔබ දන්නවා ඉහළට ගිහිල්ලා මෙන්න මේ පරීක්ෂක නලයේ එකතු වීම සිද්ධ වෙනවා. එතකොට පරීක්ෂක නලයේ වායුවක් එකතු වෙනවයි කියලා අපිට දැක ගන්න පුළුවන්. මේකට පැය 4ක් 5ක වෙලාවක් ගත වීම සිද්ධ වෙනවා. එතකොට සූර්යාලෝකය වැටෙන්න ඕන මේ ජලජ ශාකය ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්න ඕන. ඉන්පසුව මේ පරීක්ෂක නලයට එකතු වුණු මෙන්න මේ වායුව මේ පරීක්ෂක නලයෙන් ක්‍රමයෙන් පරීක්ෂක නලය එළියට අරගෙන අපි එයට යොදනවා පුලිඟු කීර. ඇත්තටම මේ පුලිඟු කීර මෙන්න මේ පරීක්ෂක නලය වායුව සහිත පරීක්ෂක නලය තුළට ඇතුළු කරාම පුලිඟු කීර දීප්තිමත්ව දැල්වීම සිද්ධ වෙනවා. එතකොට දීප්තිමත්ව දැල්වෙනකොට අපි දන්නවා එලෙස දීප්තිමත්ව දැල්වෙන්නේ ඔක්සිජන් වායුව නිසා. එහෙනම් ඔක්සිජන් වායුව තමයි මේ අවස්ථාවේදී පිට වූ වායුව කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. එහෙනම් එය හොඳින් මතක තියාගන්න ප්‍රභා සංශ්ලේෂණයේදී ඵලයක් ලෙස පිටවන්නේ ඔක්සිජන් වායුව. ඇත්තරම් පුතේ දැන් මාළු ටැංකියක ජලජ ශාකවල ඔබ දැකලා තිනව මාළු ටැංකියක ජලජ ශාක මේ විදියට වවලා තිනව. ඇත්තටම මේ වැවීමේ වැදගත්කම මොකද්ද? ඔබ දන්නවා ජලජ ශාක සූර්යාලෝකය වැටුණාම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. ඒ කියන්නේ ශාකයට අවශ්‍ය ආහාර ඒ ශාකයම නිෂ්පාදනය කර ගැනීම සිද්ධ කරනවා. එතකොට නිෂ්පාදනය කිරීම නිසා ඒ අවස්ථාවේදී පිටවෙනවා ඔක්සිජන් වායුව. මේ ඔක්සිජන් වායුව ජලය තුල දියවෙලා යනවා. ඔක්සිජන් ජලය තුල දියවෙලා ගියාම ඔබ දන්නවා මේ මාළුන්ගේ ඒ වගේම ජලජ ජීවීන්ගේ ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව වැදගත්. ඒක නිසා තමයි මේ ශාක ඔබ දන්නවා ශ්වසනයේදී ප්‍රභා සංශ්ලේෂණයේදී පිටකරන ඔක්සිජන් වායුව ඒ පිටවන ඔක්සිජන් වායුව ජලයේ දිය වෙනවා. මේක නිසා ජලජ ජීවීන්ට ඔක්සිජන් ලැබෙනවා.
ඔක්සිජන් ලැබෙනවා කියන්නේ යාලට ශ්වසනය කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම. ප්‍රධානවම ගෝලීය වැදගත්කම් හතරක් තියෙනවා. පළවෙනි ගෝලීය වැදගත්කම තමයි ඔබ දන්නවා ජීවීන්ට ආහාර නිෂ්පාදනය කරලා දෙන ප්‍රධානතම ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඒ වගේම වායුගෝලයට එකතු වෙන දහනය, ඒ වගේම අපද්‍රව්‍ය වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ අහිතකර වායුන් මේ වායුගෝලයේ එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරනවා ශාක කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරලා. ඒක නිසා කාබන් ඩයොක්සයිඩ් ඉහළ යන එක ක්‍රමයෙන් අඩු වෙනවා ශාක උරා ගන්නා නිසා. එතකොට කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම අවම කිරීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිට වෙනවා O2. මේ ඔක්සිජන් වායුව ශ්වසනය සඳහා වැදගත්. සතුන්ගේ ශ්වසනය සඳහා වැදගත්. ඒක නිසා මේ ඔක්සිජන් වායුව යොදා ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයේදී පිටවන ඔක්සිජන් වායුව ශ්වසනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුගෝලය උණුසුම් කරනවා. වායුගෝලය උණුසුම් වුණාම ඔබ දන්නවා ග්ලැසියර දියවීම සිද්ධ වෙනවා. ග්ලැසියර දියවීම නිසා ක්‍රමයෙන් දූපත් යට වෙන්න පුළුවන්. මුහුදු මට්ටම ඉහළ ගිහිල්ලා ක්‍රමයෙන් දූපත් යට වෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන නිසා ඔබ දන්නවා එය වැදගත් වෙනවා වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරන්න. එතකොට මේ වගේ ගෝලීය වැදගත්කම් අපිට ප්‍රභා සංශ්ලේෂණය මගින් ඉටු කරගන්න පුළුවන්. එහෙනම් මේ හොඳින් මතක තියාගන්න. ඒ වගේම මේ පාඩම අවසානයේ ලයිකයක්, කමෙන්ටයක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දැන් අපි කතා කරන්නේ පරිවහනය පිළිබඳව. පරිවහනය කියන්නේ ඇත්තටම පුතේ ශාක තුළ සිදුවන ජෛව ක්‍රියාවලි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ඒ වගේම නිපද වෙන ඵල අදාළ ස්ථානවලට ගමන් කරවීම තමයි පරිවහනය කියන්නේ. එතකොට ද්‍රව්‍ය පරිවහනය ප්‍රධානවම ශාකයක දැකගන්න පුළුවන් අවස්ථා තුනක් යටතේ. එකක් තමයි වායුගෝලයේ ඉඳලා, මේ තියෙන්නේ වායුගෝලය, වායුගෝලයේ ඉඳලා පූටිකා විවර හරහා ඔබ දන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍රයේ අභ්‍යන්තරයට පැමිණෙනවා. ඒ වගේම තමයි මූලකේශ මගින් අවශෝෂණය කරන ජලය, ඒ වගේම ජලයේදී වුණු ඛනිජ ලවණ ශාකයේ අභ්‍යන්තර කොටස් වලට ලැබිලා ඒ තුලින් සෛලම පටකය ඔස්සේ ශාක පත්‍ර දක්වා ගමන් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි ප්‍රභා සංශ්ලේෂණයේ නිපදවනවා ඔබ දන්නවා ආහාර. මේ ආහාර ශාක පත්‍රවල ඉඳලා වෙනත් ගබඩා කරන ස්ථාන දක්වා රැගෙන යාම තමයි ප්‍රධානම පරිවහනය කියලා හඳුන්වන්නේ. මේ ද්‍රව්‍ය පරිවහනය සඳහා උපයෝගී වන යන්ත්‍රණ තුනක් ගැන කතා කරනවා. එතකොට ප්‍රධානම යන්ත්‍රණ කිහිපයක් තියෙනවා. ඒකෙන් තුනක් ගැන තමයි අද අපි කතා කරන්නේ. විසරණය, ආශෘතිය, ස්කන්ධ ප්‍රවාහය. එතකොට මේ යන්ත්‍රණ තුන ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. නැවත මං කියනවා, විසරණය, ආශෘතිය, ස්කන්ධ ප්‍රවාහය. තව තියෙනවා සක්‍රීය අවශෝෂණය, නිපාණය, ඔය වගේ ඒවා අපි සාකච්ඡා කරන්නේ නැහැ මේ පාඩමේදී. දැන් අපි මුලින්ම බලමු මොකක්ද මේ විසරණය කියන්නේ කියලා. විසරණය කියන්නේ ඇත්තටම පුතේ අංශු ප්‍රමාණය වැඩි තැනක ඉඳන් අංශු ප්‍රමාණය අඩු තැනක් දක්වා මාධ්‍යයේ තියෙන අංශු ගමන් කිරීමේ ක්‍රියාවලිය. එතකොට මෙන්න මේ අංශු ගමන් කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා විසරණය කියලා. එතකොට බලන්න මෙතන ජලයට යොදලා තිනවා කොන්ඩිස් අංශු. මේ කොන්ඩිස් අංශු ක්‍රමයෙන් අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳන්, ඒ කියන්නේ අංශු වැඩි තැන ඉඳන් අංශු අඩු තැන දක්වා ක්‍රමයෙන් මෙන්න මෙලෙස ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. මෙය තමයි අපි හඳුන්වන්නේ විසරණය කියලා. ඇත්තටම ශාකයකට විසරණය වෙන්නේ මොනවද බලන්න. ශාකයකට විසරණය වෙනවා පූටිකා විවර හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වැඩි කොහෙද පුතේ?
ශාකපත්‍රය තුළද වායුගෝලයේද. ඔබ දන්නවා වායුගෝලයේ වැඩි. ඒක නිසා පූටිකා විවර හරහා විසරණය වෙනවා ශාකපත්‍රය ඇතුළට කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ වගේම ශ්වසනයට අවශ්‍ය වන ඔක්සිජන් පූටිකා හරහා ශාකපත්‍ර තුළට විසරණය වෙනවා. මේක අපි කතා කරන්නේ ශ්වසනය. ශාකපත්‍රත් ශාකත් ශාකසෛලත් ශ්වසනය සිද්ධ කරනවා. මිනිසා වගේම ශ්වසනය සිද්ධ කරනවා. එතකොට ඒ සඳහා අවශ්‍යයි ඔක්සිජන්. එහෙනම් ඔක්සිජන් ලබා ගැනීමත් සිද්ධ කරනවා. ඒ වගේම ශාක ශ්වසන ක්‍රියාවලියේදී නිපද වන කාබන් ඩයොක්සයිඩ් වායුව, ඒ වගේම ජලවාෂ්ප පූටිකා විවර හරහා වායුගෝලයට මුදාහැරීමත් විසරණය මගින් සිද්ධ කරනවා. එහෙනම් එයත් හොඳින් මතක තියාගන්න. පටලවා ගන්න එපා. ප්‍රභාසංශ්ලේෂණය කියන්නේ එක ක්‍රියාවලියක්. ඒ වගේම ශ්වසනය කියන්නේ තව ක්‍රියාවලියක්. ශ්වසනයේදී අවශ්‍ය වෙන්නේ ඔක්සිජන්. එතකොට නිපද වෙනවා අපද්‍රව්‍යයක් විදිහට කාබන් ඩයොක්සයිඩ්. එය වායුගෝලයට මුදාහැරීම සිද්ධ කරනවා. ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍යයි කාබන් ඩයොක්සයිඩ් වායුව. එහිදී හැදෙනවා මතක තියාගන්න ඔක්සිජන් වායුව. දැන් අපි කතා කරන්නේ ආශෘතිය. එතකොට මේ ආශෘතිය ක්‍රියාවලියේදී හොඳට මතක තියාගන්න, ආශෘතිය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදියට. අර්ධ පාරගම්‍ය පටලයක් හරහා තමයි ආශෘතිය සිද්ධ වෙන්නේ. එහෙනම් කොහේදී හරි අර්ධ පාරගම්‍ය පටලයක් තියෙනවනම් එතන සිද්ධ වෙන්නේ පුතේ ආශෘතිය ක්‍රියාවලිය. එහෙනම් මොකද්ද මේ අර්ධ පාරගම්‍ය පටලයක් ඒ කියලා හඳුන්වන්නේ? එතකොට අර්ධ පාරගම්‍යයි කියන්නේ පාරගම්‍ය නැහැ, අර්ධව සිද්ධ වෙන්නේ. එහෙනම් තෝරාගනිපු අංශුවලට පමණක් මෙන්න මේ ලේයර් එක හරහා, මෙන්න මේ තුනී ස්තරය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දෙනවා. ඔබ දන්නවා බලන්න මේ පැත්තේ තියෙනවා අංශු කිහිපයක්. මේ අංශු ටික අර්ධපාරගම්‍ය පටලයක් හරහා කොටසක් පමණක් තෝරාගනිපු කිහිප දෙනෙක් පමණක් මෙතෙන්ට එළියට ඇවිල්ලා, මේ පැත්තට ඇවිල්ලා. එහෙනම් ජලාංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට ජලාංශු සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා අර්ධපාරගම්‍ය පටලයක් හරහා ජලාණු ගමන් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ආශෘතිය කියලා. එතකොට මේ ආශෘතිය සිද්ධ වෙන්නේ අර්ධපාරගම්‍ය පටලයක් හරහා. ඒ වගේම ජලය වැඩි තැන ඉඳන් ජලය අඩු තැනට ගමන් කිරීමක්. එහෙනම් එයත් හොඳින් මතක තියාගන්න. එතකොට අර්ධපාරගම්‍ය පටල සඳහා, ස්වාභාවික පටල සඳහා උදාහරණ තමයි බිත්තර සිවිය. ඔබ දන්නව බිත්තරයක් තැඹුවහම ඒ බිත්තරය වටේට තුනී සිවියක් අන්තර්ගත වෙනවා කටුවට ඇතුළතින්. එය අපිට හඳුන්වන්න පුළුවන් ස්වාභාවික පටලයක් විදියට. ඒ වගේම ඔබ දන්නවා කෘතිම පටලයක් විදියට අපිට සෙලෝපේන් පටලයක් හඳුන්වන්න පුළුවන්. ඔබ දන්නවා සෙලෝපේන් කඩදාසි අපි භාවිතා කරනවා වෙසක් කූඩුවල විවිධ වර්ණ ලබා ගැනීමට සෙලෝපේන් කඩදාසි. දැන් මෙන්න මේ පරීක්ෂණය බොහෝ විට විභාගවලට ලැබෙන පරීක්ෂණයක්. මේ විභාගවලට ලැබෙන පරීක්ෂණය අපි දැන් බලමු. මුලින්ම හඳුනාගන්න මේ විදියට අපිට සිද්ධ කරන්න පුළුවන් තිසල් පුනීලයක් අරගෙන මේ තිසල් පුනීලය අපිට මේ විදියට සෙලෝපේන් පටලයක් හරි, ඒ වගේම සෙලෝපේන් පටලයක් වෙනුවට බිත්තර සිවියක් හෝ මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. බිත්තර සිවියක් ගන්නව නම් පුතේ බිත්තරයක් මීට සතියකට කලින් අරගෙන මේ බිත්තරය අපි විනාකිරි තුල ගිල්වල අර කටුව සම්පූර්ණයෙන්ම දිය කරගන්න ඕන. සතියකට විතර පස්සේ ඔබ දන්නවා බිත්තර කටුව සම්පූර්ණයෙන්ම දියවිලා ඒ තුළට ජලය ගිහිල්ලා ලුණුත් ගිහිල්ලා එතකොට මේක විශාල වෙලා තියෙන්නේ. එතකොට අපිට බිත්තර සිවියක් ලබාගන්න හරි ලේසි. එතකොට මේ තුළ යොදලා තියෙනවා කොන්ඩිස් යෙදූ ලුණු ද්‍රාවණය. ඒ වගේම සෙලෝපේන් පටලයක් තියෙනවා. පැය 6කට විතර පස්සේ අපිට නිරීක්ෂණ බලන්න පුළුවන්. පැය 6කට විතර පසුව. එතකොට මේ ජල මට්ටම අපි මේ විදියට මාක් කරලා තියන්න පුළුවන්.
දැන් ඔබ දන්නවා ජලය තුළ තමයි මේ තිසල් පුනීලය කොටස ගිල්වල තියෙන්නේ. සෙලෝපේන් පටලයක් තියෙනවා. එහෙනම් සෙලෝපේන් පටලය හරහා, සෙලෝපේන් පටලය කියන්නේ අර්ධපාරගම්ය පටලයක්. මේ අර්ධපාරගම්ය පටලය හරහා ජලය වැඩි තැන ඉඳන් ජලය අඩු තැන දක්වා ජලය ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා කොන්ඩිසියදූ ලුණු ද්‍රාවණය කියන්නේ ජලය අඩු ප්‍රමාණයක් තියෙන්නේ මේ බීකරයට සාපේක්ෂව. එතකොට ජලය වැඩිපුර අන්තර්ගත වෙන්නේ මේ ජල බීකරේ. ඒක නිසා ජලය වැඩි තැන ඉඳන් සෙලෝපේන් පටලය හරහා තිසල් පුනීලය තුළට ජලය ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට තිසල් පුනීලය තුළ ජල ප්‍රමාණය වැඩි වෙලා ජලය ඉහළ ගිහිල්ලා. බලන්න එතකොට ජලය ඉහළ ගිහිපු ආකාරය. එහෙනම් නිරීක්ෂණ විදියකට අපිට ලබා ගන්න පුළුවන් මේ කොන්ඩිසෙදු ලුණු ද්‍රාවණේ තිසල් පුනීලයේ ඒ මට්ටම ඉහළ ගිහිල්ලයි කියලා අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් පුතා මොකද්ද නිගමනය? අර්ධපාරගම්ය පටලයක් වන සෙලෝපේන් පටලය හරහා ආශෘතිය සිද්ධ වෙලා. එහෙනම් ආශෘතිය කියන්නේ ඔබ දන්නවා අර්ධපාරගම්ය පටලයක් හරහා ජල විභවය වැඩි තැන ඉඳන් ජලය අඩු තැනට ජලය ගමන් කිරීමේ ක්‍රියාවලිය. දැන් කල්පනා කරන්න මේ කොටස අපිට මාරු කරන්න පුළුවන්. විභාග පත්‍රවල තිසල් පුනීලය තුළට ජලය යොදලා, මේ විදියට ජලය යොදලා අර්ධපාරගම්ම පටලයක් සඳහන් කරලා මේ විදියට මෙන්න මේ බීකරය තුළට ලුණු ද්‍රාවණයක් යොදන්න පුළුවන්. එතකොට සිද්ධ වෙන්නේ බීකරය තුළ තියෙන ලුණු ද්‍රාවණය. ලුණු හරහා ඔබ දන්නවා ජලය වැඩි තැන ඉඳන් ජලය අඩු තැනට ක්‍රමයෙන් ජලය ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එහෙනම් තිසල් පුනීලයේ ජල මට්ටම අඩුවීම සිද්ධ වෙනවා, ආශෘතිය සිද්ධ වෙනවා. එහෙනම් මේ විදියට ප්‍රශ්නය සකසන්න පුළුවන්. ඒ අපි කතා කරේ ඔබ දන්නවා ආශෘතිය පිළිබඳව. ආශෘතිය විදහා දක්වන පරීක්ෂණයක් තමයි මේ අපි කතා කරේ. මේ කොටසත් හොඳින් කියවලා බලන්න. දැන් බලන්න මේ පරීක්ෂණය. මෙතන තියෙනවා අලගෙඩියක්. අලගෙඩියක අන්තර්ගත කරලා තිනවා ඔබට පෙනෙනවා සුගර් සොලියුෂන්. ඒ කියන්නේ සීනි ද්‍රාවණයක්. එතකොට බීකරේ අන්තර්ගත කරලා තියෙන ජලය. එහෙනම් මෙන්න මේ අලගෙඩියේ පිටතින් තිනවා සිවියක්. ඒ අර්ධපාරගම්ය පටලයක් විදියට ක්‍රියා කරනවා. ඒක නිසා ජලය ඔබ දන්නවා ඇතුළට ගමන් කිරීම සිද්ධ වෙනවා. ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වෙලා තිනවා. නිරීක්ෂණ විදියට අපිට ලබා ගන්න පුළුවන් බිෆෝ ඔස්මොසිස්, ආෆ්ටර් ඔස්මොසිස්. එහෙනම් ජල මට්ටම වැඩිවීම සිද්ධ වෙලා තියෙනවා. දැන් බලන්න ශාකයේ කොහේද මෙන්න මේ විදියට ආශෘතිය ක්‍රියාවලිය සිද්ධ වෙන ස්ථානය. ආශෘතිය සිද්ධ වෙනවා මූලකේශ වල ඉඳලා මෙන්න මේ විදියට ජලය අවශෝෂණය වෙනකොට. එහෙනම් ජලය ප්‍රමාණය වැඩි පස්සංශු අතර. ඒක නිසා පස්සංශු අතර ජලය ප්‍රමාණය වැඩි තැන ඉඳන් ජලය අඩු වන මූලකේශය දක්වා ජලය ගමන් කරනවා. මූලකේශය වටේට ඔබ දන්නවා අර්ධපාරගම්ම පටලයක් වන සෛල පටලය අන්තර්ගත වෙනවා. ඒක නිසා ජලය මෙහි ඉඳන් මෙහෙට අර්ධපාරගම්ම පටලයක් හරහා පැමිණෙනවා. එහෙනම් ආශෘතිය සිද්ධ වෙනවා. ආශෘතිය දිගින් දිගටම සෛලම පටකය වාහිනිය දක්වා ජලය පැමිණෙන තෙක් සිද්ධ වෙනවා ක්‍රමයෙන්. දැන් අපි කතා කරන්නේ ස්කන්ධ ප්‍රවාහය. එතකොට පරිවහන ක්‍රම ගැන අපි කතා කරන්නේ, විසරණය කතා කරා, ආශෘතිය. දැන් අපි තුන්වෙනි කොටස වෙන ස්කන්ධ ප්‍රවාහය ගැන කතා කරන්නේ. ස්කන්ධ ප්‍රවාහය අපිට දැක ගන්න පුළුවන් ප්‍රධානම පටකය තමයි ප්ලෝයම පටකය. ප්ලෝයම පටකයේ ආහාර පරිවහණය කරපු ප්‍රධානම පටකය තමයි ප්ලෝයම පටකය. ප්ලෝයම පටකයේ ඔබ දන්නවා ආහාර තොගයක් විදියට එකම දිශාවකට ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ තොගයක් විදියට එකම දිශාවකට ගමන් කිරීමක් අපි සලකනවා ස්කන්ධ ප්‍රවාහය කියලා. එහෙනම් ස්කන්ධ ප්‍රවාහයට හොඳම උදාහරණය තමයි
ප්ලෝයම පටකේ ආහාර පරිසංක්‍රමණය සිද්ධවීම. දැන් අපි කතා කරන්නේ ශාකයේ සිදුවන තවත් ජීවී ක්‍රියාවලියක් වන උත්සේදනය පිළිබඳව. මොකද්ද මේ උත්සේදනය කියන්නේ? උත්සේදනය කියන්නේ ශාකයක වායව කොටස් වලින්, වායව කොටස් කියන්නේ වායුගෝලයට නිරාවරණය වූ කොටස්, වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවී යාම තමයි උත්සේදනය කියලා අපි හඳුන්වන්නේ. එතකොට වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්සේදනය කියලා හඳුන්වනවා. උත්සේදනය බහුලම සිද්ධ වෙන්නේ ශාක පත්‍ර වලින්. එතකොට ශාක පත්‍ර වල අපිට පූටිකා විවර හඳුනා ගන්න පුළුවන්. මේ පූටිකා විවර හරහා වායුගෝලයට ජලය ක්‍රමයෙන් පැමිණීම සිද්ධ වෙනවා. එය තමයි අපි හඳුන්වන්නේ පූටිකා උත්සේදනය කියලා. දැන් බලන්න මේ තියෙනවා ශාක පත්‍රය. ශාක පත්‍රයක හරස් කඩක් අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ සෛලම සහ ප්ලෝයම පටක. එතකොට මෙතන තියෙනවා පූටිකා විවර තමන්ට පැහැදිලිව දිස්සෙනවා. මේ උඩු අපි චර්මය, මේ යටි අපි චර්මය, මේ යටි අපි චර්මයේ තියෙන පූටිකා ප්‍රමාණය උඩු අපි චර්මයේ පූටිකාවලට වඩා වැඩි යගයක්. එයත් හොඳින් මතක තියාගන්න. එතකොට මේ පූටිකා විවර විවෘත වීම සිද්ධ වෙනවා උදේ කාලේ, රාත්‍රී කාලයේදී ක්‍රමයෙන් වැසී යාම සිද්ධ වෙනවා. එහෙනම් උත්සේදනය ප්‍රධාන ආකාර කිහිපයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පූටිකා උත්සේදනය, උච්චර්මීය උත්සේදනය, වාසිදුරු උත්සේදනය. වාසිදුරක් කියන්නේ පුතේ අර ශාකය මේරුවහම පොත්ත පැලීම නිසා ජලය පිටවෙලා යන්න පුළුවන්. එතකොට මෙය ජලය වාෂ්ප ලෙස පිටවී යාමේ ක්‍රියාවලිය අපිට වාසිදුරු උත්සේදනය කියලා හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මේ උත්සේදනය ශාකවලට ජලය හා ඛනිජ ලවණ ඉහළට පරිවහණය කරන්න අත්‍යවශ්‍ය වන ක්‍රියාවලියක් වෙනවා. ජලය ඉහළට ඇදගන්න, ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ලබා ගැනීම තමයි මේ උත්සේදනයේ ප්‍රධානතම අරමුණ වෙන්නේ. එතකොට උත්සේදනයේදී වායුගෝලයට ජල වාෂ්ප නිදහස් කරනවා. ඒක නිසා මේ යූනලයේ තියෙන පොල් තෙල් මට්ටම ක්‍රමයෙන් පහළ බසිනවා මේ ශාකත්වෙන් ජලය වාෂ්ප වෙනකොට. ශාකත්වෙන් ජලය ක්‍රමයෙන් වාෂ්ප වෙනකොට මේ යූනලයේ තියෙන YouTube එකේ තියෙන පොල් තෙල් මට්ටම ක්‍රමයෙන් පහළ බැසීම සිද්ධ වෙනවා. එතකොට මෙතන වැස්ලීන් ආලේප කරලා තියෙන්න ඕන මේ උත්සේදනය නිරීක්ෂණය කරනකොට. එතකොට මේ අවස්ථාවේදී උත්සේදනය අපිට බලා ගන්න පුළුවන් මේ පොලිතින් බෑගේ ද්‍රවය බිඳිති අපිට එකතු වෙලා තියෙනව දැක ගන්න පුළුවන්. මේ ද්‍රව බිඳිති හරියටම ජලය කියලා අපිට නිගමනය කරන්න නිර්ජලීය කොපර් සල්ෆේට් අවශ්‍ය වෙනවා. නිර්ජලීය කොපර් සල්ෆේට් ඔබ දන්නවා සුදු පැහැති. එතකොට ජලය අවශෝෂණය කරගත්තම යා නිල් පාට බවට පත්වීම සිද්ධ වෙනවා. එතකොට උත්සේදනය හේතුවෙන් ශාකයේ ද්‍රව්‍ය පරිවහණය වේගවත් වෙනවා. ඒක නිසා ඔබ දන්නවා ජලය හා ඛනිජ ලවණ පරිවහණයට අවශ්‍ය චූෂණ බලය ඇති කරන්නේ උත්සේදනය මගින්. ඒ වගේම ජලය වාෂ්ප ලෙස පිටවීම නිසා ශාකය සිසිල්ව පවත්වා ගන්නත් උදව් වෙනවා. ඇත්තටම මේ ක්‍රියාවලිය ජල චක්‍රයට අත්‍යවශ්‍ය වෙන ක්‍රියාවලියක්. දහවල් කාලයේදී ජලය වායුගෝලයට පිට වෙනවා. ඒ වායුගෝලයේ තියෙන ජලය එකතු වෙලා ක්‍රමයෙන් ඔබ දන්නවා හැදෙනවා වලාකුළු. එහෙනම් ජල චක්‍රයට අත්‍යවශ්‍ය වෙන ක්‍රියාවලියක්. දැන් මේ උත්සේදන ක්‍රියාවලිය දිගින් දිගටම වියලි තත්ත්වය යටතේ සිද්ධ වුණොත් එතකොට උත්සේදන වේගය වැඩි වෙලා ශාකයෙන් පිට වෙන ජල ප්‍රමාණය වැඩි වෙලා ශාකය වියලී යන්න පුළුවන්. එතකොට මේ ශුෂ්ක ශාක සාමාන්‍යයෙන් ජලය සංරක්ෂණය සඳහා අනුවර්තන දරනවා. ඒ කියන්නේ පූටිකා වලින් සිද්ධ වෙන උත්සේදනය අවම කරලා ජලය ආරක්ෂා කරගන්න අනුවර්තන දරනවා. මොනවද මේ අනුවර්තන? එතකොට එසේ සිද්ධ කරන අනුවර්තන තමයි වායව කොටස්වල ඝන උච්චර්මයක් පිහිටලා තිනවා. උදාහරණ තමයි අරලිය. ඒ වගේම පත්‍ර කටු බවට විකරණය වෙලා තිනවා. පත්‍ර වෙනුවට කටු අන්තර්ගත වෙනවා. ඔබ දන්නවා පතොක් වගේ ශාකවල පත්‍ර වෙනුවට කටු අන්තර්ගත වෙනවා.
ඒ වගේම පත්‍ර ශාල්ක පත්‍ර බවට විකරණය වෙලා තිනු කස. එහෙනම් පත්‍ර ක්‍රමයෙන් කුඩා වෙලා තිනවා. විශාල පත්‍ර තිබුණොත් ජලය වාෂ්ප වීම වැඩි. ඒක නිසා කුඩා බවට පත් වෙලා තිනු නවහන්දිය වගේ ශාක. ඒ වගේම පත්‍ර අභිචර්මය මත රෝම පිහිටලා තිනවා. සූර්යකාන්ත වට්ටක්ක වගේ ශාකවල රෝම තිබීම නිසා ජලය පිටවී යාම අඩු කරලා තිනවා. ඒ වගේම ගිලුණු පූටිකා. පූටිකා සැඟවිලා තිනවා. පනීරු වගේ ශාකවල පූටිකා සැඟවිලා තිනවා. ඒ වගේම වියලි කාලයේදී පත්‍ර හැලිලා යන සමහර රබර් තේක වගේ ශාකවල මාංශල පත්‍ර දරන ඔබ දන්නව උදාහරණ තමයි කෝමාරිකා. ඒ වගේම වියලි කාලවලදී පත්‍ර රෝල් වෙලා ජලය සංරක්ෂණය කරගන්නවා මහරාවණ රැවුල බිම් තඹුරු ඒ වගේම තෘණ ඇතැම් තෘණ කුලයේ ශාක මේ විදිහට රෝල් වීම සිද්ධ වෙනවා. මහරාවණ රැවුල බිම් තඹුරු කියන්නේ ඔබ දන්නවා වෙරළබඩ ශාක. එතකොට දැන් අපි කතා කරන්නේ බින්දුදය කියන ක්‍රියාවලිය. මේ බින්දුදය කියන ක්‍රියාවලිය ඇත්තටම සිද්ධ වෙනවා උච්ඡේදනය වගේම ක්‍රියාවලිය. වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ගොඩාක් වැඩි වුණහම උච්ඡේදන වේගය ඉතාම අඩු වෙනවා. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්නේ මේ බින්දුදය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පුතේ රාත්‍රී කාලයේ පාන්දර 2ට 3ට 4ට වගේ වෙලාවට. එතකොට ශාකයේ ශාකපත්‍රවල ධාරය ආසන්නයේ තිනව ජල ජිද්‍ර. මේ ජල ජිද්‍ර හරහා ජලය බින්දු ලෙසට වෑසීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා බින්දුදය කියලා. එතකොට මේක සිද්ධ වෙන්නේ ජල ජිද්‍ර හරහා. එහෙනම් උත්සේදනයයි බින්දුදයයි අපිට වෙනස්කම් තමන්ගේ පෙළපොතේ වගුවේ බලාගන්න පුළුවන්. උත්සේදනයේදී සිද්ධ වෙන්නේ ජලය වාෂ්පාකාරයට, බින්දුදයේදී ජලය ද්‍රවාකාරයට පිටවීම සිද්ධ වෙනවා. මේක පූටිකා හරහා සිද්ධ වෙන්නේ උත්සේදනය. මේක සිද්ධ වෙන්නේ ජල ජිද්‍ර හරහා. ඒ වගේම උත්සේදනයේදී ජලය පමණයි පිට වෙන්නේ. බින්දුදයේදී ජලයට අමතරව එහිදී වුණු ලවණ වර්ගත් පිට වෙනවා. එතකොට ලවණ එකතු වෙලා සමහර වෙලාවට පත්‍රයේ ලවණ එකතු වීම නිසා පත්‍රය පිලිස්සුණු ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ වගේම දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදී උත්සේදනය සිද්ධ වෙනවා. බොහෝ විට බින්දුදය සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේ. ඔබ දන්නවා ජල වාෂ්ප ප්‍රමාණය, ඒ කියන්නේ ආර්ද්‍රතාවය උපරිම විට තමයි බින්දුදය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. උත්සේදනය වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩිවීම නිසා උත්සේදනය වේගය අඩු වෙනවා. නමුත් ආර්ද්‍රතාවය වැඩි වුණහම තමයි බින්දුදය පටන් ගැනීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ අපි කතා කරේ බින්දුදය ක්‍රියාවලිය. එහෙනම් ජලය බින්දු ලෙස ජල ජිද්‍රවලින් පිටවීමේ ක්‍රියාවලිය තමයි අපි බින්දුදය කියලා හැඳින්වුවේ. මේ පාඩම අවසානයේ අපිට මේ අභ්‍යාසය සිද්ධ කරන්න පුළුවන් ඉතා හොඳ අභ්‍යාසයක්. මේ අභ්‍යාසය තමන් සාර්ථකව පාඩම අවසානයෙන් පසුව තනියම සිද්ධ කරන්න. එතකොට ඊළඟ පාඩමත් අපි සිද්ධ කරනවා. මේ ඊළඟ පාඩමත් ලබා ගන්න තමන්ට සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. ඊළඟ පාඩම ලෙස අපි කතා කරන්නේ ජීවීන්ගේ ජීවන චක්‍ර කියන මාතෘකාවයි.